මාසික වැටුපෙන් දවස් 10ක් 15ක්වත් ජීවත් වෙන්න බැරි තත්ත්වයට විද්‍යාඥයින් පත් වෙලා තියෙනවා. ඒ තත්ත්වයේ තුල රජය තෝරාගත් ශ්‍රේෂ්ඨ කීපයක් අරගෙන වැටුප්පා දීමනා වැඩි කිරීමට කටයුතු කළා. මේ වෙනකොට ජාතික වැටුප් ප්‍රතිපත්තිය මුළුමනින්ම කඩලා බිඳලා දාලා තියෙනවා. මේ රටේ සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම්කාරය, ප්‍රාදේශීය ඇතුළු සියලු රාජ්‍ය ආයතන මෙහෙවන ඒ රාජ්‍ය ආයතනවල කටයුතු කරන රජයේ විධායක නිලධාරීන් 20ට විශේෂයෙන්ම දීපියාප්ත සේවා හා සමාන්තර සේවාවන්ට අයත් විධායක නිලධාරී සංගම් 18ක් නියෝජනය කරමින් තමයි අද දවසේ මේ මුදල් අමාත්‍යාංශය සහ මේ කොටුව ආශ්‍රිත வெல்வோம் ஸ்ரீலங்கா மே 3 மற்றும் 4ஆம் திகதிகளில் புதுக்குடியிருப்பு பொது விளையாட்டரங்கில் சினே பவத்தண்ணே மெய் 2 சஹ மெய் 3 කියන මේ දවස් දෙක වැඩවර්ජනයකට සහභාගී වෙලා සේවාවන් වල මුලිමනීම මේ නිලධාරීන් ඉවත් වෙලා තමයි අද මේ උද්ඝෝෂණයට සහභාගී වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ රටේ රාජ්‍ය සේවයේ මහජන සේවාවන් ඇතුළු සියලු සංවර්ධන ව්‍යාපෘතීන් මෙහෙවන මේ විධායක නිලධාරීන්ගේ මෙතෙක් නොවිසඳුණු වෘත්තීය ගැටලු වලට විසඳුම් ලබා දෙන්න කියලා ඉල්ලලම තමයි අද මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. මාසික වැටුපෙන් දවස් 10ක් 15ක්වත් ජීවත් වෙන්න බැරි තත්ත්වයට විද්‍යාඥයින් පත් වෙලා තියෙනවා. ඒ තත්ත්වයේ තුල රජය තෝරාගත් ශ්‍රේෂ්ඨ කීපයක් අරගෙන වැටුප්පා දීමනා වැඩි කිරීමට කටයුතු කළා. මේ වෙනකොට ජාතික වැටුප් ප්‍රතිපත්තිය මුළුමනින්ම කඩලා බිඳලා දාලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ රජයේ විධායක නිලධාරී මෝන දීලා තියෙන මේ බරපතල වැටුප් විෂමතාවයට නිවැරදි කරන්න වහාම වැටුප් පරිවර්තනයක් කරන්න කියලා. ඒ වගේම ඒ සිදු කරන තේ කඩිනම් සහනයක් විදියට මෙයට දීමනාවක් ලබා දෙන්න කියලා. අද වෙනකොට අපි මේ ඉංජිනේරුවන් හැටියටත් අනිකුත් සියලුම වෘත්තිකයන් හැටියට පාරට බහින වෙලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම රටේ දැවැන්ත මුද්දිගලණයක් හරහා විශේෂම වෘත්තිකයන් රට හැර යනවා. ඒ අතර ඉංජිනේරුවන් ප්‍රබල වශයෙන්ම රට හැර යනවා. මේක තුළ පුහුණු සහ සුදුසුකම් ලත් පිරිසක් තමයි රට හැර යන්නේ. ඒකත් එක්ක මේ රට අද වෙනකොට මේ පහුගිය අවුරුදු 20ක 30ක කාලය ඇතුළත මේ රටේ දියුණු කරපු යටිතල පහසුකම් සියල්ල නඩත්තු සහ මෙහෙයුම් යටතේ කරන් යන වෘත්තිකයෝ මේ. ඒ සියල්ල කඩා වැටුණොත් අනාගතයේ මේ රටේ මිනිසුන්ගේ ජීවිතවලින් සමහරට වන්දි ගෙවන්න වෙන්න පුළුවන්. ලංකාවේ විශාල වැව්පද්ධතියක් මේ දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වෙනවා. මේ පද්ධතියේ මේ වෙනකොට නඩත්තු බොහෝ දුරට අඩපණ වෙලා තියෙනවා මේ වෘත්තිකයන් නැතිකම නිසා. ඒ තුලින් ඇති වෙන්න පුළුවන් විශාලම හානිය ජීවිතවලින් වන්දි ගෙවීම වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ වෘත්තිකයන් රට තුල රඳවා ගන්න නම් ඔවුන්ට සාධාරණ වැටුපක් අනිවාර්යෙන් ලබා දිය යුතුයි. ඔවුන්ට ජීවත් විය හැකි වැටුපක් ලබා